තවතත් රැඳෙන්නේ සිකුරාදා පීම් වල වැඩසටහනත් එක්ක මං හිතන්නේ උදෑසන 8 ඉඳන් මේ වෙනකොට ඔබේ ජීවිතේට බොහෝ අර්ථයන් එකතු කරමින් තමයි අපි ඔබේ ජීවිතයට දැනුම් සම්භාරයක් ලබා දෙන්නේ. අපි මොන දේ ලබා ගත්තත් අපි නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි අපිට නිරෝගී සුවය නැත්තම් මොනතරම් සුවය මොනතරම් ධනය තිබුණත් වැඩක් නැහැ කියලා. ඒත් එක්කම තමයි අපි කතා කරනකොට ඔබ බොහෝ වෙලාවට හිනා වෙන්න අකමැති. අපි අහුවාම ඇයි කියලා අනේ මගේ දත් ටික හරි නැහැ අනේ ඒකයි මගේ දත් ටික සෞත්වේ ඒක නිසා මට හිනා වෙන්න බෑ කියනවා. ඉතින් ඒ ආදරණීය ඔබ වෙනුවෙන්ම තමයි අපි මේ විශේෂාංගයෙන් ඔබ ගැන කතා කරන්නේ මේ ප්‍රවිෂ්ඨයේ නිරෝගී සුව විශේෂාංගයට. ආදරණීය ඔන්න ඔබ ගැන තමයි අපි කතා කරන්නේ. ඒ සඳහාම අපි අපේ මැදිරියට වෙනදා වගේම බොහොම සුපුරුදු ආදරෙන් සුපුතුරු ලෙන්ගතු කමෙන් ආරාධනා කරා දන්ත රෝග විශේෂඥ වෛද්‍ය සිසුර ජයකුඩි වෛද්‍යතුමාට අයිබෝන් සුබදාසනක් ඔබට. ඔන්න වෛද්‍යතුමා ඉන්නවා. ඔබ දන්නවා දැන් වෛද්‍යතුමා ඇවිල්ලා ඉන්නකොට ඔබේ හදවතට නැගෙන දන්ත රෝග සම්බන්ධයෙන් තියෙන ගැටලු විසඳ ගන්නට සජීවීවම පුළුවන්කම තියෙනවා. ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න 011 299 299 තමයි අපේ මැදිරියේ දුරකථන අංකය. ඉතින් අද අපි හිතුවා විශේෂයෙන්ම කතා කරන්නට ඕනි කියලා නර්ව් ෆිලින් එහෙමත් නැත්නම් අපි කියන ස්නායු පිරවීම සම්බන්ධයෙන්. ඉතින් සමහරක් වෙලාවට ඔබේ හිත තුළ පොඩි චකිතයක් බියක් තියෙන පුළුවන් අයෝ ස්නායු පුරවනවා කියලා කියන්නේ මේ දතක් මැරෙනවා වැඩක් නැහැ. ඉතින් එතකොට දතක් මරන්න බෑනේ මේ දත බරා ගන්න බෑනේ කියලා කියනෝනේ වෛද්‍යතුමනි. හැබැයි අපි මේ සම්බන්ධයෙන් නිවැරදි දේ හරියටම කතා කරන්නට ඕනේ කියලා හිතුණා. මොකක්ද මේ ස්නායු පිරවීම කියලා කියන්නේ? ඇයි මේ ස්නායු පිරවීම කරන්නේ? දැන් දතක් දත කොටස් තුනක් ගත්තම ඉස්සලම තියෙන ඉනමල් එක ඊට පස්සේ තියෙන දන් තියෙන ඊට පස්සේ තියෙන කල්ක කුහරය. ඔය කල්ක කුහරය තමයි ස්නායු බ්ලඩ් වෙසස් ඒ ඔක්කොම තියෙන්නේ. දැන් අපි ස්නායු පිරවීමක් කරන්නේ සාමාන්‍ය පිරවීමක් කරන්න බැරි දතකට. හරිද? ඒ කියන්නේ අපි සාමාන්‍ය ඔය කතා බහ කරනකොට කියනවනේ ඒ දත හොඳටම සෞත් වෙලා දිරලා මේක ගලවන තත්ත්වෙට ගිහිල්ලා තියෙන්නේ. එහෙම තියෙනකොට තමයි ස්නායු පිරවීමකට යන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් ඉස්සලම ඉනමල් එකේ කුහරයක් තිබුණොත් ඒක පුරවන්න පුළුවන්. ඒකම දන් තීනේ ගාවට ඇවිල්ලා තිබුණොත් ඒකත් අපිට පුරවන්න පුළුවන්. හැබැයි දන් තීනෙන් පල්ලෙහාට කල්ක කුහරය දක්වා ගිහිල්ලා තිබුණොත් අපිට ඉවස ගන්න බැරි කැක්කුමක් එනවා. එහෙම වේදනාවක් ආවොත් ඒ දත ගලවලා දාන්න එක අපකරන්නේ. දන් තීනේ ගලවලා දාන්න නෙවෙයි. ඒක ජීවිත පුරා පාවිච්චි ගන්න. එතකොට ඒ එතෙන්ට තමයි අපි ස්නායු පිරවීම යොදන්නේ. ඉතින් ස්නායු පිරවීම සාමාන්‍යයෙන් ඉතින් වේදනාකාරී තමයි නැත්තම නෑ. හැබැයි ඒක ඉන්ජෙක්ෂන් ගහලා හිගේ වට්ටක තමයි ස්නායු පිරවීමක් ඉස්සරහම පටන් ගන්න. ඔව්. දැන් අපි කුමන දතකටද මේ ස්නායු පිරවීම සිද්ධ කරන්නේ කියලා අපි කතා කරනවා. ඒත් එක්ක මොන චතු ඇවිල්ලා ඉන්නා උදේ පාන්දරම වෛද්‍යතුමනි ඔබ ආවයි කිව්වම චතු ආයිබන් සුබදාසනක් කොමට? සාමාන්‍යයෙන් දත් හිගේ වැටෙන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දතක යන්තම් කුහරයක් පටන් ගත්තොත් ඒ පැත්තේ හිගේ වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිපුර බ්‍රෂ් කරොත් ඉනමල් එක ගෙවිලා හිගේ වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඔය බඩේ ගෑස්ට්‍රයිටිස් වගේ තුනොත් ඇසිඩ් ඇවිල්ලා එහෙමත් දත්වල ඉනමල් එක ගෙවිලා හිගේ වැටෙන්න පුළුවන්. ඔය හේතු ටික තමයි දත් හිගේ වැටෙන්න මූලිකම බලපාන්නේ. එතකොට අපි ඒකට කරන්න ඕනේ දන්තා ලේප වර්ග තියෙනවා හිගේ වැටෙන අඩු කරන්න දන්තා ලේප වර්ග පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. සමහර කාලට ඉනම්බෙල ගොඩාක් දුරට ඇතුළටම ගිහිල්ලා තිබුණොත් ඒක අපිට වහන්න වෙනවා පිරවුමකින් කොම්පොසිට් පිරවුමකින් හරි වෙන පිරවුමකින් වහන්න වෙනවා. ඔන්න ඔය ටික කරොත් දත් හිගේ වැටීම අඩු කරගන්න පුළුවන්. ඔව්. අර අපි සාමාන්‍යයෙන් ඔය කතා කරනකොට නම් කියනවාද තමයි මේ දත් తిරි වැටෙන කතා කියන්නේ පයි කියලා. දැන් ඔය කතා කිව්වට දත් తిරි වැටෙන්නේ නැහැ නේ. ඔය වගේ කරනවා තමයි දත් తిරි වැටෙන්නේ. හොඳයි. ඉතින් අපි අපේ මාතෘකාවට නැවතත් යමු. මොනවාද අපි කිව්වා නර්ව් ෆීලින් එකක් කරන්නට ඕනේ. එහෙමත් නැත්නම් ස්නායු පිරවීම කරන්නට ඕනේ දත් වර්ග මොනවද කියලා. හැබැයි සමහරක් වෙලාවට කෙනෙක්ට බියක් දැනෙනවා මේ අධියර කීපයකට යොමු වෙන නිසා. පළවෙනි අධියරේ දත සුද්ධ කරනවා ඊට පස්සේ පිරවීමක් කරනවා. හැබැයි සමහරක් වෙලාවට කියනවා
ඒ පැත්තෙන් කැම කන්න එපා කියලා මේක ගැළවිලා යනවා. තවත් වේදනාව වැඩි වෙනවා. මේක හරියට අපි නිවැරදිව පැහැදිලි කරමු. ඔව් ඉස්සලම් අපි කරන්නේ ඉන්ජෙක්ෂන් ඉස්සලම් එක්ස්රේ එකක් ගන්න ඕනේ දතේ. එක්ස්රේ එක ගන්න කොහොමද කියලා මේක ස්නායපුවක් කරවන්න පුළුවන්ද බැරිද කියලා තියෙන එක වෛද්‍යයා තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ අපි ස්නායපුවක් පටන් ගත්තොත් ඉස්සලම් ඉන්ජෙක්ෂන් ගහලා දතේ ඇතුලේ තියෙන කල්ක කුහරේ ස්නායු පුළුවන් තරම් අයින් කරනවා. ඒකට වෙනම විශේෂ උපකරණ දැන් නැරේවට මැෂින් තියෙනවා. ඉස්සන අතින් අපි පුරු වගේ දාලා හදුවේ දැන් ඒවට මැෂින් තියෙනවා. ඉතින් ඒ වගේ කරනවා. කරලා ඉස්සලම ටෙම්පරරි. ඒ කියන්නේ తాවකාලික පියුමක් දාලා වහලා මේ ඇන්ටිබයොටික් පේන් කිලර්ස් දෙනවා. දීලා අපි සතියක් තියෙනවා. සතියක්. ඔව් සතියක් තියෙනවා. ඒ අතරතුර මේ අපේ කරන මේ patient එක කැක්කුම එන්න පුළුවන්. එහෙම එම වෙනවා. සමහර කැක්කුම නැති වෙන්නත් පුළුවන්. මේ කැක්කුම එන්නත් පුළුවන්. දැඩි කැක්කුමක් එන්නත් පුළුවන්. ඉතින් ඒක තියලා ඊට පස්සේ බෙහෙත් ගත්තම ඔක අඩු වෙනවා. ඒක අහපව් සුමානෙන් එන්න කියලා. සුමානෙන් එන්න කියලා අහපව් අර ටෙම්පරරි తాවකාලික පියුම ගලවලා ආයෙත් සුද්ධ කරනවා. සමහර වෙලාවට pain එක ගොඩක් තියෙනවා නම් ඉන්ජෙක්ෂන් ගහලා සුද්ධ කරනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අපිට ඉන්ජෙක්ෂන් නැතුව සුද්ධ කරන්න පුළුවන්. හරිද? එහෙම තියලා අහපව මාස සුමානයක් තියෙනවා. එහෙම සුමානයක් තියෙන අන්තිම සැරේ තමයි ඒක දත මුල ඉඳලාම ෆීලිංගස් දාලා උඩටම ෆිල් කරලා ඒක පර්මනන්ට් එකකින් වහලා දාන්න. ඕක තමයි ස්නායු පියුම කියලා කියන්නේ. හැබැයි සමහර වෙලාවට ඕක තුන් පාරක් නොකර වන් විසිට් එක පාරකට පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි ඒකෙන් සමහර වෙලාවට අහපව කැක්කුම ඉන්න chance එකක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ගොඩක් කරන්නේ අර සති 3ක් නැත්නම් මාසයක් දෙකක් අරන් ස්නායු පියුමක් කියව එක. අපි හිතමුත් එහෙම දැන් ෆීලිං කරපු දතක නැවතත් කැක්කුම ආවයි කියලා. දැන් සමහර කලට එතනින් අනේ මේ පීරවීම ගලවන්නට ඕනි කියලා. හැබැයි අපි ඒකට පිළිතුරු දෙන්නට කලින් අපිත් එක්ක දරකට නැමතුමක් දෙන එතමත් එක්ක කතා කරලා ඉමු. ශෂි කුමාර මහත්මයා ආයිබෝවන් සුබ දසනක් ඔබට. ආයිබෝවන් 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 ඔව් මේ මත් මේ පොඩ්ඩාලේ මගේ දත ඉස්සරහ කටු කැඩිලා. ඔව් ඒක මේ ඒක කෙක්මත් තියෙනවා. ඒක පුරවන්න මේ ප්‍රේම් පුළුවන්ද? ඔව් ඒක ඔබතුමා වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා පෙන්වන්න ඕනේ. ඒ තමයි වෛද්‍යවරයා තීරණය කරනවා මේක පුරවන්න පුළුවන්ද ගලවන්න පුළුවන්ද ගලවන්න ඕනේද කියලා. සමහරවිට ඔබතුමා ගලවන්න මම ડોක්ටර් ගාව ගිහිල්ලා පෙන්වුවා ඒ දත මෙරිලා කියලා කිව්වා. මොකද්ද? දත මෙරිලා කියලා කිව්වා. ආ මගලනා ඉස්නාපිකම ගන්න ලේසි. මගනනා ඉස්නාපිකම ගන්න ලේසි. කැක්කුම එන්නේ නැහැ. ඉස්නාපිකමක් කරලා ඒ දත තියාගන්න පුළුවන්. වෛද්‍යතුමනි දැන් අපි ඒ ප්‍රශ්න ගැනම කතා කරනවා. දැන් පොඩි කාලේ මේ කැඩිච්ච දතක දැන් ලොකු වෙද්දි කියන්නේ වයස වැඩි වෙනකොට මේ වගේ වේදනාවක් කියලා වෙන්න පුළුවන්. සමහර ගානට දැන් අපි පුංචි කාලේ වැටුණොත් එහෙම දතන මොකුත් වෙන්නේ නැහැ. යන්තම් හෙලිලා නවතිනවා. එහෙම වුණාම දැන් දතට එන බ්ලඩ් ප්‍රෙෂර් සරවම අවහිර වෙනවා. අමම ලේන් නැතුව ගිහිල්ලා දතේ කල්ක කුහක මැරෙනවා. මැරුණාම දකින්න පුළුවන් කාලයක් යනකොට අනිත් දත් වලට සාපේක්ෂව ඒ දතේ පාට වෙනස් වෙනවා. ඒ කියන්නේ දුඹුරු වේග නැත්නම් නිල් වගේ වෙලා කළු වෙලා යනවා. ඒ කියන්නේ ඒ දත මැරිලා. එතකොට ඒකට ස්නායපුවක් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි බලන්න ඕනේ ඒක දතේ මුල කොහොමද ඒ තත්ත බලලා තමයි ස්නායපුවක් කරන්නේ. නැත්නම් ස්නායපුවක් කරත් ඒක සාර්ථක නොවෙන්න පුළුවන්. ඔව්. ඉතින් කුමාර මහත්මයාට වගේම තමයි ඔබටත් බොහෝ ගැටලුන් ඇති ඔබේ දත් රෝග ගැන දන්ත රෝග සම්බන්ධයෙන්. ඉතින් මා වෛද්‍යතුමාගේ දර කතරංගේ ඔබට සඳහන් කරන්නම්. ඔබට පුළුවන් එතුමාට කතා කරලා ඔබේ ගැටලුකාරී තත්ත්වයන් විසඳා ගන්නට 0.72275.814 0.72275.814. හොඳයි. අපි කතා කරමින් හිටියේ ෆිලින් එකේ පළවෙනි සහ දෙවෙනි ආදීර ගැන සහ කොයි විදිහටද මේ නැවතත් කැක්කුමක් ආවොත් එහෙම නැවතත් මේ ෆිලින් එක කරගන්නට ඕනේද කියන කාරණා. ඔව්. දැන් මෙහෙම එකක් නේද? දැන් අපි ওই නෝ ෆිලින් සමහර ගාවට කළා උඩට දාන ෆිලින් සමහර තාවකාලිකයක් දාලා තියෙනවා. මාසයක් දෙකක් තියෙනවා බලන්න මේක කැක්කුමක් ඇයිද කියලා. කැක්කුමක් තිබුණොත් අහපෝ වෙස්ස යගෙන කොතනද මේකට හේතු කියලා හොයලා අහපෝ කරන්න පුළුවන්. කරලා ස්ථිර පියුමක් දාන්න පුළුවන්. දැන් මෙහෙම කාරණාවක්වත් මත වෙනවා. දැන් අපි හිතමු දැන් ෆීලින් එකක් කරන්නේ කැඩිලා ගිය දතකට. එතකොට අපිට අනිත් දත්වල තියෙන කලයකටම ඒ දතත් හදා ගන්නවා. එතකොට අපි මොකද්ද කරන්නේ? ඔව් පුළුවන්. දැන් නර්ව් ඇත්තටම නර්ව් ෆීලින් එකක් කරාට පස්සේ ඒ අපේ සාමාන්‍ය දත්වල තියෙන ශක්තිමත්භාවය නර්ව් ෆීලින් කරපු දතේ නැහැ. ඒක තමයි ඒ දත මැරෙනවා. මැරුණාට පස්සේ ඒකට ආපහු ලේන්නේ නැහැ. එතකොට කැල්සියම් ඩිපොසිට් වෙන්නේ නැහැ. එහෙම වුණාම අර ශක්තිමත්කම නැති වෙනවා. ඉතින් ශක්තිමත්කම නැති ගාල් කියන්නේ මේ දතින් සමහර ගාවට හැපුවොත් උගාක් තදයක් හැමෝ දත දෙකට පුපුරලා යනවා. අපිට එහෙම හම්බෙලා තියෙනවා දත දෙකට පුපුරගේ patient. ඒක නිසා අපි ගොඩක් වෙලාවට මම නම් කියන්නේ නර්ව් ෆීලින් එකක් කරොත්
කළේ වලට මාසයක් දෙකක් හෝ ඇතුළත ඒකට පෝසලෙන් හරි සර්කෝනියා වලින් හරි දත බටේ කපලා ක්‍රවුන් එකක් ගහනවා ක්‍රවුන් එකක් ඔව් ක්‍රවුන් එකක් කියන්නේ මේ වගේ එකක් ඒ කියන්නේ අපි හිතමු මේ මෙන්න මෙහෙම මේ මේක කටක් හරිද එතකොට අපි ලංකල පෙන්නුවත් අන්න මේ තියෙන දැන් මෙතන අපි හිතමු මේ නව් ෆිලින් කරලා ඉතුරු වෙච්ච දතක කෑල්ලක් අහහ හරිද ඇත්තටම මේක මේ මේ දත නව් ෆිලින් කරා නිසා පේන් එකක් එන්නේ නැහැ එතකොට අපි මේ වගේ කවුන් එකක් හදලා මෙන්න මේකට මේ විදිහට බස්සන්න පුළුවන් එතකොට මේ දත වගේම තියෙනවා දත වගේම ඉතින් මේ වගේ ඔව් මේ වගේ තියෙනවා තමගේ කලයකට මේක හදන්න පුළුවන් ඉතින් ඔව් වෛද්‍යතුමනි පුංචි අවසර ඔව් වෛද්‍යතුමනි දැන් අපි කතා කරේ කොයි විදිහටද මේ කැඩිච්ච දතක් නර්ව් ෆීලින් කරලා නැවතත් ඒ දත අර තිබුණු දත් වගේම ශක්තිමත් කරගන්න නිසා ඒ පාටට ඒ කලයකට එන හැබැයි මෙවැනි දතක් කොච්චර කාලයකට වග කියන්න පුළුවන්ද දැන් නැවතත් මේ සත්ත්වය ඉඳා වෙන්න නර්ව් ෆීලින් කරලා කවුන්ට් එකක් ගැහුවොත් ජීවිත කාලෙම වග කියන්න පුළුවන් ඒ කියන්නේ ලේසින් කවුන්ට් එකක් කැඩෙන්න. හැබැයි නව් ෆිලින් කළා නිකන් අතෑරියොත් ඔව්. ඒ වගේ කියන්නේ මොකද්ද? දත මැරුණාට පස්සේ අපි කියමු චිකන් කටක් වගේ මොකක් හරි හයියට හැපුණොත් ඕක දෙකට කැඩෙනවා. ගොඩක් වෙලාවට අපිට එහෙම එනවා patient. දෙකට කැමුණාට පස්සේ ඇත්තටම කරන්න දෙයක් නැහැ. ගොඩක් වෙලාවට එක පැත්තක් සමහර පොඩ්ඩක් කියලා මේ කැල්ල අයින් කරලා දාලා අහපෝ කවුන්ට් එකකට යන්න පුළුවන්. හැබැයි දත ගන්නම දෙයක් නැතිව කැඩුණොත් ගලවන්න තමයි ඉන්නේ. දැන් අපි තව කාරණාවක් තමයි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ අපිට දෙතුන් සැරයක් එන්න බෑ අපිට රස්තිය අද වෙන්න වෙලාවක් නෑ එකපාරම නර්ව් ෆිලින් එකක් කරගන්න ඕන මං කියුවේ සුදුසුද ඔව් වන් විසිට් කරන්න පුළුවන් බෑ එකමක් නෑ ඒකට දැන් මැෂින්ස් තාක්ෂණය තියෙනවා කොයිතරම් දුරට සුදුසුද ඒක 100ට ඉතින් 90ක් විතර සුදුසු වෙන්න පුළුවන් හැබැයි වැරදෙන chance එකක් තියෙනවා ඔව් හැබැයි ගොඩක් කාලට ගොඩක් කෙනෙක් එහෙම කියන්නේ එක පාර කරන්න කියලා. එක පාර කරන්න කියලා වේදනාව ඉවසගෙන තුන් පාරක් වෙනවානේ. ඇත්තටම නර්ව් ෆිලින් පළවෙනි දවසේ කරාට පස්සේ 90%කටම patient ලගේ කැක්කුම නැති වෙනවා. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. එහෙමත් එක්කෙනා තමයි ටිකක් කැක්කුම තියෙන්නේ. මේ ගොඩක් කැක්කුම නැති වෙනවා. අපි රමිනි මහත්මියත් එක්කත් කතා කරලා ඉමු. රමිනි මහත්මිය ආයිබෝන් සුබ දැසනක්. ආයිබෝන් ආයිබෝන්. ඔව් ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න. මගේ මේ දත්වල මේ ડોක්ටර් මේ කළු වෙලා තියෙන්නේ මොකද මම අර ඔපරේෂන් එක ගිහිල්ලා වම්පා ඔස්සේ ගිහියා එතකොට දත් සුද්ධ කරන්න බෑ ගෑනු දෙන්නේ ඔක්කොම එකම ටොයිලට් එකම බාත්රූම් පාවිච්චි කරන්නේ ඒක හොද ගන්න බැරි වුණා ඒකයි ඉන්නේ කළු වෙලා නිකන් දම් පාට වෙලා ඒක ඒක පුළුවන් ඒක මේ වෛද්‍යවරු පෙන්නුවොත් දත් ටික සුද්ධ කරලා පොලිෂ් කරාම ඒක යවා ගන්න පුළුවන් වෛද්‍යතුමාගේ දුරකථන අංකයත් ඔබට සඳහන් කරන්න අපිට පුළුවන් වෛද්‍යතුමාගෙන් වෙලාවක් සහ දිනයක් වෙන් කරගෙන ඇවිල්ලා හමු වෙන්න 072 275 0814 තමයි වෛද්‍යතුමාගේ දුරකථන අංකය. ඉතින් වෛද්‍යතුමනි අපි කතා කරමින් හිටියේ මේ නර්ව් ෆිලින් එක එකපාර කරගන්න ඕනේ කීප සැරයක් ඇවිල්ලා මේක නිවැරදිව කරගන්න කියලා. තව කාරණාවක් තමයි අපි කතා කරනකොට මේ මෙවැනි දතක් අපි සාමාන්‍ය කියන්නේ මේක මැරුණු දතක් කියලා. නැවතත් මේ ප්‍රකෘතිමත් කරගන්නට හැකියාව තියෙනවද නැත්නම් එහෙම හැකියාවක් නැහැ. කවදාවත් නැහැ. දත නර්ව් ෆිලින් කරලා පස්සේ අහපෝ මේකට පණ දෙන්න බෑ. පණ දෙන්න. ඒ දත මැරෙනවා මැරුණම තමයි. ඒක තියාගන්න විතරයි පුළුවන්. ඔව් සමහරක්ලා දැන් අපි හිතුව පුංචි දරුවෙක්ට දැන් අපි දන්නා පුංචි දරුවන්ගේ දත් හැමතිස්සෙම ඒගොල්ලන් පැන්රස කෑම කෑම තුළින් දත් පණුව කෑම වලට දත් දිරා යාම වලට ලක් වෙනවා. එතකොට පුංචි දරුවෙක්ටත් වයස සීමාවක් තියෙනවද නර්ව් ෆීලින් එකක් කරන්න? ඔව් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් පොඩි ළමයින්ගේ දත් ඇත්තටම ගොඩක් ලංකාවේ පොඩි ළමයින් දත් සෞතුයි. එතකොට දැන් ඔය වගේම පල්ප් එකට ගියාට පස්සේ ඒ දත ගලවන්න තමයි වෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට අපි කරන්නේ ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ දත ගලවන්න නැතුව කොහොම හරි තියාගන්න මොකද පොඩි ළමයින්ගේ දත් ගැලෙව්වොත් ඉස්තික දත් එක එනකොට ඒක හරි ලයින් එකට එන්නේ නැහැ. අපි කියමු එක දතක් ගැලෙව්වොත් ඒ කියන්නේ මේ වගේ අපි හිතමු මේ අපි හිතමු මේක අපි හිතමු මේ දත අපි කියමු මේක ලොකු කට්ටිය දතක් හැබැයි අපි හිතමු පුංචි ළමයි කියලා පුංචි ළමයි අපි කියමු මේ දත ගැලෙවුවොත් මේ දත ගැලෙවුවා කියමු එතකොට මේ දෙපැත්තේ තියෙන දත් දෙක මෙතෙන්ට ලඟ වෙනවා මෙතෙන් ලඟ වුණාට පස්සේ ඊට පස්සේ ඇතුලෙන් එන ස්ථික දතට එන්න විදියක් නැති වෙනවා හරිද එතකොට ඒක ප්‍රශ්නයක් ඒක නිසා අපි ගොඩක් වෙලාවට මේ පොඩි ළමයින්ගේ දත් නොගලවෙන්න උත්සාහ කරන ඒ වෙලාවට අපි කියන අපි කියමු ওই පල්ප් එක ඕපන් වෙච්ච එකක් කියන විවෘත වෙච්ච එකක් කියන ඉවසන්න බැරි කක්කමක් තියෙනවානේ
එහෙම නම් කරන්නේ මම්ෆිකේෂන් කියලා තියෙනවා රූට් කැනල් හා සමාන එකක්. අහහ. පොඩි ළමයින්ට ගන්න එක. ඒ කියන්නේ මම්ෆිකේෂන් ෆේස් කියලා එකක් තියෙනවා. එතකොට දත අර වගේම ඉන්ජෙක්ෂන් ගහලා දත ඇතුළ සුද්ධ කරලා අර මම්ෆිකේෂන් ෆේස් එක දාලා ඒ දත මරලා වහලා තියෙනවා. ඉතින් එහෙම තිබ්බම අර ළමයාගේ කැක්කුම නැති වෙලා නියම දවසේ ළඟ දත වැටෙනවා. හරිද? ඒක නිසා පොඩි ළමයින්ට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඔව්. කුමාර මහත්මයටත් තියෙනවා දන්ත රෝගයක්. කුමාර මහත්මේ අයිබෝන් සුබ දැස්රක් අපිට. එතකොට ඒ දතේ භාගයක් දැන් තියෙනවද? එතකොට එක්ස්රේ එකක් අරගෙන ඒක හරියට බලලා ඒක ස්නායු පිගමක් කරන්න උනොත් කරලා හරි ඉස්සර මම කිව්වා වගේ කවුන්ට් එකක් ගහලා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ තිබ්බ විදිහම හදන්න පුළුවන් අනිත් දත් පාට එන විදිහටම මේ ඒක කැඩුන් නැති විදිහටම හදලා දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔව් මම හිතන්නේ නෝ ෆිලින් එකකින් තමයි ඒ දත ඔව් මොකක් කරන්න මේ දත භාගයක් වගේ ගියා නම් නෝ ෆිලින් එකට යන්න වෙනවා ගොඩක් වෙලාවට හ්ම් ඔව් වෛද්‍යතුමනි තව කාරණාවක් තමයි දැන් අපි වැඩිහිටියන්ගේ දන්ත ගැන කතා කරොත් එහෙම දන්ත රෝගයක සම්බන්ධයෙන් සම්මේ නෝ ෆිලින් ගැන කතා කරොත් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ඔය ආච්චිම අපේ ගෙදර කියන දෙයක් තමයි නැන්තම අනේ මගේ දත් ටික දැන් ඕන් නැ උන් ඔහි ගලවලා දාලා හොඳ දත් ටිකක් දා ගන්නවා එහෙම කියන කතාවනේ කරන්නේ අපේ වැඩිහිටිය හැබැයි ඔවුන්ගේ මේ දත් දිරා යාමත් එක්ක වයසත් එක්ක දත් අපි කියන්නේ මොන දත් තිබුණා තමන්ගේ දත විතර වටින්නේ නැහැ. අපි කියමුකෝ දෙන්ච එකක් දැම්ම කියලා. දෙන්ච එකක් දැම්මොත් ඕක ගැට ගලවන්න ඕන උදේ දාන්න ඕන ප්‍රශ්න. ඒකින්ද පුළුවන් තරම් තමන්ගේ තියෙන දත්. දෙන්ච එකක් දාන්න උනත් දත් අඩුවෙන් දැම්මනොත් ඒ දෙන්ච එක පාවිච්චින ලේසියිනේ. මුළු කටටම ලොකු දෙන්ච එකක් දානවට වැඩි. ඒ නිසා තමන් ගාව තියෙන දත් ටික පරිස්සම් කරගන්න. නෝ ෆිලින් කරන්න ඕනේ නම් ඒක කළා තියෙන එදත් හෙල්ලෙන්නේ නැත්තම් නෝෆිලියා කරන්න ඕන තත්ත්වයක තිබ්බම කරන්න ප්‍රශ්නයක්. ඒකෙන් දත් කීපයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ දත තියාගන්න ඕනේ. ඔව්. හොඳයි. ඉතින් ඔන්න ඔබට ගැටලුකාරී තත්ත්වයක් තියෙනවනේ විශේෂයෙන්ම අපේ වැඩිහිටියන්ට ඔන්න පුළුවන් ඔබට ඔබේ දත් තරම් වටින්නේ නැහැ. කොයිතරම් අපි કૃත්‍රිම දත් පැලඳුවත් ඉතින් ඔබේ දත් දෙපළ රැක ගන්නට ඔබ වග බලා ගන්නට ඕනේ නිරන්තරයෙන්ම. ඉතින් වෛද්‍යතුමනි නැවතත් අපි අපේ මාතෘකාවට යොමු වෙලා කතා කරොත් එහෙම නර්ව් ෆීලින් කරපු දතක් කොයි විදිහටද අපි රැක බලා ගන්නට ඕනේ. ඔව්. ෆිලින් කරපු දතක් එතන හොඳට බස් ගන්න ඕනේ වෙන වගේම බස් ගන්න ඕනේ අනික කවුන්ට් එකක් ගැහුවේ නැතුව තියෙනවනම් කැම කනුව පොඩ පරිසම් වෙන්න ඕනේ මොකක් හද දේවල් එපැත්තේ හපන්න නැතුව එතන සමහර දත කැපේ කැඩෙන්න පුළුවන් හැබැයි කවුන්ට් එකක් ගහලා තිබුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ අර දත් වගේම ඒ කලබලින් ඉන්න පුළුවන් විශේෂ දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔව් මට හිතෙනවා ඔබතුමා ළඟම දැන් ඔය බ්‍රෂ් එකයි දත් සෙට් එකකුයි තියෙන හින්දාම අපි නිවැරදිව දත් මදින විදියත් කියලා දෙන්න ඕනේ කියලා. මොකද කවුරුත් සමහරක් වෙලාවට නිවැරදිව දත් මදින්නේ නැතුව ඇති. Tamante හිතන විදියට තමයි දත් ටික පිරිසිදු කරගන්නේ. අපි ඒකත් වෙන්නම නේද? ඔව් දැන් හොයක් යාවට මේ මේ වගේ අපි හිතමු මේක ඉතින් අතේ තියෙන මදින කටක්නේ. හැබැයි මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙහෙම ඇඳගත්ත උඩ ඇඳ මේ මේ බ්‍රෂ් එක සාමාන්‍ය තියන්න ඕන අංශක 45 විදුමසයි දතයි අතර. මෙන්න මේ වගේ. හරිද? මෙහෙම තියලා මෙහෙම බ්‍රෂ් කළා. මේක නිකන් අතාරින්නේ නැහැ. මෙහෙම පල්ලේ හැර ගන්න ඕනේ. මෙහෙම බ්‍රෂ් කළා අතය ගියොත් අපි මෙතන කඩල දාන විස බීජ ඔක්කොම මෙහෙම ඉතුරු වෙනවානේ. හැබැයි මෙහෙම පල්ලේ හැර ගන්නවා. මේ මේව ඔක්කොම මෙහෙම මැදලා මෙහෙම පල්ලේ හැර ගන්නවා. උඩ ඇඳේ. ඒක යටත් අපිට ඒ වගේම පුළුවන්. මෙහෙම පල්ලේ හැර ගන්න. මේ දන්ත මස්තකයන් මේ වගේ මදින්න පුළුවන්. මෙහෙම. හරිද? ඒ උඩ ඇඳ යට ඇඳත් අපිට පුළුවන්. අපි හිතමු ඒ වගේමයි බ්‍රෂ් එක මේ පැත්තෙන් දාලා මෙහෙම අංශක 45 තියන්න ඕනේ. මේ තියලා අර වගේම මෙහෙම බ්‍රෂ් ගන්න ඕනේ. හරිද? මේක හරිද? මෙහෙම බ්‍රෂ් ගන්න ඕනේ. බ්‍රෂ් කරලා මේක උඩට කරන්න ඕනේ. මේ පැත්තත් එහෙමයි. මෙහෙම බ්‍රෂ් කරලා මේක උඩට කරනවා. අර වගේ මෙහෙම කරනවා. යට පැත්ත මෙහෙම කරනවා. ওই විදිහට තමයි බ්‍රෂ් කරනවා. අනික බ්‍රෂ් කරනකොට සාමාන්‍යයෙන් විනාඩි 5ක් 6ක් 7ක් 8ක් වගේ ගන්න බ්‍රෂ් කරන්න කමක් නැහැ. ඒ වගේම දවසට දෙපාරක් තමයි බ්‍රෂ් කරන්න ඕනේ. උදේ කෑම කන්න
කලින් හෝ පස්සේ රැයට කෑම කාලා නිදා ගන්න කලින් ඔය ඔය වෙලාව කරන්න ඕනේ සුදුසු බ්‍රෂ් එකක් තෝරගන්න ඕනේ තමන් සුදුසු තෝම ටූත් පේස්ට් එකක් පාවිච්චි කරන්න ඔව් වෛද්‍යතුමනි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ දැන් මේ වෛද්‍යතුමා පෙන්නපු විදිහටම අපිට දත් මදින්න බෑනේ කොයි විදිහටද අපි නිවැරදිව අඩු ගන්න අපි උත්සාහ කරමු නිවැරදිව දත් මේ මේට කිට්ටුවටවත් මදින්න ඕනේ මම ඔය පෙන්නු විදිහ එහෙම නැත්තම් නිකන් එහෙම මේ මැදක දැම්මම තමයි අර නෝ ෆිලින් කරන්න දත් ගන්න බිච් දාන්න කවුන් දාන්න ඔක්කොම කරන්න වෙන්නේ ඔව් මේ අපි කියපු කිසිම දන්ත ආරෝග්‍යයක් හැදෙන්නේ නැහැ අපිට නව ෆීලින් කරන්න ඕනේ නැහැ දත් දිරන්නේ නැහැ දත් පණුව කන්නේ නැහැ මේ වෛද්‍යතුමා අවසානයේදී නිවැරදිව දත් මදින විදිය දත් පිරිසිදු කරගන්න විදිය කිව්වා ඒ විදිහට ඔබේ දත් පිරිසිදු කරගන්න තමයි මාස 6 කට සැරයක්වත් තමන්ට දත් කැක්කම තිබුණත් නැතත් මොනා වුණත් දන්ත වෛද්‍යවරයෙකුට දත් ටික පෙන්නන්න මාස 6 කට මාස 6කට පාරක් අනිවාර්යයෙන්ම දන්ත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ලා තමන්ගේ දත් ටික පරීක්ෂා කරගත්තොත් ඔන්න ඔබට අර ඔබේ අතින් මුව වහගෙන hina වෙන්නට ඕන බොහොම ලස්සනට hina වෙලා ඕනෑම කෙනෙක් හෘදයාංගම පිළිගන්නට පුළුවන් නේද වෛද්‍යතුමනි. ඔන්න ඉතින් යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් මේ දන්ත රෝග සම්බන්ධයෙන් ඔබට පුළුවන් වෛද්‍යතුමාව අමතන්න මම වෛද්‍යතුමාගේ දුරකථන අංකය ඔබට සඳහන් කරන්නම් 0712275814 0712275 0814 ඉතින් ඔබව දැනුවත් කරන්නට අපේ මැදිරියට ආවේ දන්ත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ජයකරි වෛද්‍යතුමා ආයුබෝවන් සුබ දවසක් කියලා ඔබතුමාට සම දෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න